අවන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම තාරිකා මිහිරංගනේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස ජනපති ඉදිරියේ දියුරුම් දෙයි අමාත්‍යංශ 12කට නව ලේකම්වරු නව අගමැති පත් කිරීම ව්‍යවස්ථාන කූල බව විද්වතුන් පවසයි දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා මේ අතර අමාත්‍යංශ 12ක් සඳහා පත් කරනු නව ලේකම්වරුන් ජනාධිපතිතුමා අතින් පත් ලිපි ලබා ගැනීමද සිදු වුණා රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා නව රජයට සහාය පළ කිරීම සඳහා එක් වුණා දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දියුරුම් දුන්නා මේ අතර අමාත්‍යංශ 12ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන් ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා හේම්සිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර ඇත්තේ DMARB දිසානායක මහතායි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස RP ආර්යසිංහ මහතාද වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස LP ජයම්පති මහතාද පත් කර තිබෙනවා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් දුරයට පත් කර ඇත්තේ KDS රුවන්චන්ද්‍ර මහතායි ආචාර්ය සුරේන් බටගොඩ මහතා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා පద్මසිරි ජයමාන්න මහතා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසයි පත් කර ඇත්තේ HT කමල් පద్මසිරි මහතා පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලිපි ලබා ගත්තා වි සිවඥාන සෝති මහතා නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත් කෙරුණා දීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණේ MMPK මායතුන්නේ මහතායි SM මොහොමඩ් මහත්මිය කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් දුරයට පත් කෙරුණා මේ අතර සංචාරක සහ වනජීවී අමාත්‍යංශයේ ලේකම් ලෙස S හෙට්ටිආරච්චි මහතා පත් කර තිබෙනවා ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි පිරිනැමීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් උදය R සෙනවිරත්න මහතාද සහභාගී වුණා රාජ්‍ය ආයතන තුල ගැටුම්කාරී තත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කිරීමට කැපවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමා මෙම ඉල්ලීම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතින් සමග පැවති සාකච්ඡාවකදී මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවතුණා ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තිය ගෙන දීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටිනවා. එවැනි තත්ත්වයක් තුල සියලු රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස වෘත්තීය සමිති නියෝජිතින්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියා. ඔබ සෑම කෙනෙකුගේම මම බොහොම කාරුණිකව ඉල්ලන්නේ මේ අවස්ථාවේ ඔබේ ආයතනවල වැඩ කරන අය සමග සුහදතාවය ආරක්ෂා කර ගැනීම ඔබේ ප්‍රධාන වගකීමක්. ගැටුම් ප්‍රශ්න ඇති කරගන්න එපා. තා සුළු සිද්ධීන් විශාල සිද්ධීන් විදිහට ජාත්‍යන්තරයට පෙන්වීම තමයි කරන්නේ. ආයතනවල සාමය පවත්වා ගැනීමේ නායකත්වය ඔබතුමාලා ගන්න වෘත්තීය සමිතිය. මේ වෙලාවේ රජයේ කටයුතු වලට සම්පූර්ණ සහයෝගය දෙන්න කිසිම ආයතනයක කලබල ප්‍රශ්න හදාගන්න එපා. සියලු දෙනාත් එක්ක ඉතාම සුහදතාවයෙන් කටයුතු කරන්න මේක තමයි මගේ එකම ඉල්ලීම. රාජ්‍ය ආයතන තුල ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතැබීම වෘත්තීය සමිති නියෝජිතින්ගේ වගකීම් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මෙහිදී වෘත්තීය සමිති නියෝජිතින් කියා සිටියේ නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් තම පූර්ණ සහාය පළ කරන බවයි. අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ මහින්දානන්ද අලුත්ගම ගැන මහතුරුණතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බව මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම පිළිබඳ මේවන විට මාධ්‍ය හොස්සේ පුළුල් කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාව තුලින් ජනාධිපතිවරයාට නීතියානුකූලව අගමැතිවරයෙකු දුරෙන් ඉවත් කිරීමට නොහැකි බවට වැරදි සිද්ධාන්තමය අර්ථකථනයක් ලබා දෙමින් සිටිනවා.
මෙය ඉතාමත් සාවද්‍ය මතයක් බවටයි නිවේදනයේ දැක්වෙන්නේ. ලංකාවේ දැනට බලාත්මක ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 48.1 වගන්තිය ප්‍රකාරව පැහැදිලිව සඳහන් වන්නේ අගමැතිවරයෙකු දුරෙන් ඉවත් කිරීම හෝ පහ කිරීම ඔහු තවදුරටත් එම තනතුරේ රැඳී සිටීම අවසන් වන බවයි. දුරෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍ය ආකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා දුරේ දැරීම නතර වූ විට යනුවෙන් එහි සඳහන් වනවා. එහෙත් ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති වී තිබෙන දුර්වලතාවක් හේතුවෙන් අගමැතිවරයෙකුගේ දුර කාලය අවසන් වන ආකාරය එහිදී මඟහැර තිබෙනවා. ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉංග්‍රීසි හා සිංහල පරිවර්තනවල පැහැදිලි වෙනසක් පවතිනවා. යම් කිසි ගැටලුකාරී අවස්ථාවකදී හෝ භාෂාමය වෙනසක් පවතින විටදී සිංහල පරිවර්තනයේ බලාත්මක වන බවයි නීතියෙහි දැක්වෙන්නේ. ඒ අනුව දැනට කෙරෙන සාකච්ඡාවලදී මෙම කරුණු කෙරෙහි නිසි අවධානයක් යොමු කර නැති බවයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා තම නිවේදනයෙන් කියා සිටින්නේ. කිසිඳු ව්‍යවස්ථාමය හෝ නීතිමය කඩවීමක් කිසිඳු ආකාරයකින්වත් සිදුවින් නොමැති බව එහි වැඩිදුරටත් සඳහන්. महिंद राजपक्ष मेतितुमा अग्रमात्य दुरेट पत्किरीम विवस्तावट अनुकूलद नेत्यान्न पिलिपद अदात स्थान के पेगदी अदहस पलकेरुना अपे आंडुकुम विवस्तावे हतली साय देकवगांती कियनवा अग्रमात्य वरया सुकीय अत्सन यटते जनाधिपति वरया वित यावन लिपियाक मगी सुकीय दूरेन इल्ला असुवोत हो තවදුරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලයේ පවතින්නේද ඒ තාක්කල් සුවකීය ධූරයේ දරන්නේ. එන අගමැතිවරයාගේ ධූරයේ දරන්නේ කොච්චර කල්ද? ඇමති මණ්ඩලයේ පවතින තාක්. හැබැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ඇමති මණ්ඩලයේ විසිර ගොස් ඇත. එහෙනම් අගමැති තනතුර නිකම්ම පුරප්පාඩු වී ඇත. දැන් මේ පුරප්පාඩුවට මොකද කරන්නේ? ඒ කියන්නේ කියන්නේ 42 4 වගන්තිය. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය අයිමි කළා නෙවෙයි අයිමි වුණා. ඒ ඇතුළේ පුරප්පාඩුවට කවුද පත් කරන්නේ කිව්වම ජනාධිපතිතුමා දැක්කා පාර්ලිමේන්තුවේ දැන් බහුතරය තියෙන්නේ ජාතික ආණ්ඩුවෙන් සඳහන් ඉවත් වුණාට පස්සේ දැන් බහුතරය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි කියලා. යනවා එතුමාට ආරාධනා කරලා අගමැති ධූරයට පත් කර. එහෙනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිතනවා නම් මට අසාධාරණයක් වුණා මේක ව්‍යවස්ථා විරෝධී කියලා එතුමා කළ යුත්තේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අඬා වැටීම නෙවෙයි කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම. ඇයි ඒක කරන්නේ නැත්තේ? දන්නව මේක 100%ක් ව්‍යවස්ථානුකූල එතනට ගියොත් වැඩේ ලෙඩේ කියලා. අපි අහනවා ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් ක්‍රමයකට කතානායකවරයා අහන්නේ මොකක් කරේ කියන ප්‍රතිපාදනයක් පාවිච්චි කරගෙන ඇයි මේක ගෙනියන්නේ නැත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට? ඒගොල්ලන්ට ෂුවර් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය මොන තීන්දුවක් දෙයිද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය බැරිලා දුන්නොත් මෛත්‍රීගත ක්‍රියාවලිය ව්‍යවස්ථානුකූලයි කියලා කියනවා. අගමැතිතුමාව ජනාධිපතිතුමා පත් කරා නම් අගමැතිතුමාව ජනාධිපතිතුමාට ඉවත් කරන්න පුළුවන්. අද ඒක කරලා තියෙන්නේ දේශපාලන ඌමනාවක් වෙනුවෙන් නෙමෙයි. ඒ තීන්දුව ජනාධිපතිතුමා ගත්තේ රට වෙනුවෙන්. ඒ නිසා එහි නීතිමය වශයෙන් හෝ සදාචාර වශයෙන් හෝ කිසිදු ගැටලුවක් මතුවන්නේ නැහැ. ඒක කුමන්ත්‍රණයක් කියලා හැඳින්වීමම දේශපාලන පාදඩකමක්. එතකොට ජනාධිපතිවරයා විසින් කල් තබපු පාර්ලිමේන්තුවක් කතානායකවරයා කැඳවන්න උත්සාහ කරනවා නම් අපි පැහැදිලිව කියනවා කතානායකවරයා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක පංගුකාරයෙක් බවට පත්වෙන එක වළක්වන්න බැහැ. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම හා පත් කිරීම 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිතුමාට ලැබී ඇති බලතල අනුව සිදු වූ බව රජයේ සමමාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විශ්වාසය නැහැ කියන එක ඔප්පු කරන්න ඕනේ ඒක අභියෝගයට ලක් කරන කට්ටිය. එතකොට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයෙන් ක්‍රමවේදයක් තියෙනවා. විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕනේ. එවැනි අවස්ථාවකදී ඒ විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්න වෙලාවක් දිනයක් නියම කරනවා. ඊට පස්සේ තමයි ඒක ඡන්දයකට භාජනය වෙන්නේ. එතකොට නිකම් මේ එතනට ගිහිල්ලා ඇවිල්ලා කෑ ගහලා කියන්න බෑ අපිට බහුතරයක් තියෙනවා කියලා. ඒක ක්‍රමවේදයක් තියෙනවා. ස්ථාවර නියෝග යටතේ. ඒ වෙලාවේ ඒගොල්ලෝ හිතනවා නම් 16 වෙනිදා රැස් වෙනකොට ඉන් පසු ඒක ටෙස්ට් කරන්න ඕනේ කියලා. බහුතරයක් තියනවා නැද්ද කියන එක ගේන්න කියන්නේ. මට මතක විදිහට 92 දෝෂාභියෝගයත් එක්ක රටේ ඇතිවෙච්ච ගමනිසාන ලලිත අතුලත්මුදලි මාත්මලත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය. ඒ තත්ත්වයේදී ඇතිවෙච්ච යම් යම් අස්ථාවර తాවකාලික කාලයක් තියෙනවා. රටක
එවැනි ප්‍රශ්නයක් මතුවෙනකොට ඒක වැළක්විය නොහැකි. හැබැයි ඒකට ප්‍රතිපාදන තියෙනවා. ඉතින් මම ඒකයි කියන්නේ මේ ප්‍රතිපාදන පාවිච්චි නොකරයි අපි මේ සම්ඩු කරගන්නේ. එහෙම නැත්නම් අපි මේ වාද විවාද කරගන්නේ. විවස්ථාව හැදිලා තියෙන්නේ විධායක විවස්ථාදායක අධිකරණය. එතකොට මේ විධායකයේ සහ විවස්ථාදායක ප්‍රශ්නයක් තියෙනවා නම් එහි විසඳුමක් ලැබෙන්නේ අධිකරණයෙන්. ඒක තමයි ජනතා පරමාධිපත්‍ය 4 වෙනි වගන්තිය ආටිකල් 4. එතකොට අපි මේ ප්‍රොවිෂන්ස් එහෙම නැත්නම් මේ අවකාශය අපිට තියෙන නිසා අපිට පුළුවන් අදහස් හුවමාරු කරගන්න. හැබැයි ඒ අදහස් අරගෙන Taman විශ්වාස කරන අදහසම තමයි රටේ නීතිය කියන එක අපිට පිළිගන්න බෑ. ඉතින් ඒකට අපි අවස්ථාවක් දෙන්න. මංගල සමරවීර ඇමතුමා ප්‍රකාශ කරලා තිනවා මේ රජයේ නීති විරෝධී. ඉතින් ඒක නිසා මේ රජයේ තීන්දුව తీරන ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ඉදිරිදි ගන්නවා කියලා. දැන් රාජ්‍ය සේවකීන්ට ඒ අවශ්‍ය සහාය ඔබතුමාලා ලබා දෙනවද ආරක්ෂාව ලබා දෙනවද? පැහැදිලිවම එක දෙයක් මතක තියාගන්න රටේ විධායක ජනාධිපතිවරයාට මේ විවස්ථානුකූලව තියෙන බලයක් එතුමා පාවිච්චි කරලා මේ ක්‍රියාදාමය සිද්ධ වෙලා තියෙනවා. එතකොට රාජ්‍ය සේවකයන්ට එහෙම තර්ජනය කිරීමම ඔය කියන මානව හිමිකම් ගැන මහා විශාල සම්දර්ශනයක් කරන රජයකට වටිනවද එහෙම කරන්න අර රජයේ සේවකයන්ට ඒ ආකාරයෙන් තර්ජනය කිරීම. ඒකයි මගේ අර්ථකය. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව පූර්ණ වගකීම පවතින රජයට තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ පූර්ණ බලය පූර්ණ අයිතිය ඔවුන් පාවිච්චි කරගෙන ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරේ නියත වශයෙන්ම අතිගරු ජනාධිපතිතුමා විවස්ථානුකූලව ඔහු මේ කටයුතු කෙරී තිබෙන නිසා ඒ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග. මේ විදිහට එහෙමනම් මේ ගැසට් එක ගහපු මුද්‍රණානුකූලපතිතුමායි ඒකේ මේක ප්‍රින්ට් කරපු ඇත් ඔක්කොම ප්‍රශ්නයක් නේ. එහෙම රටක වෙන්න බෑ. එහෙම වෙන එක තමයි ඒ අසාධාරණ. ඉතින් ඒ නිසා මංගල සමරේර මන්ත්‍රීතුමාට අයිතියක් නැහැ මේ කතාව කරන්න. ඉතින් මේ කතාවම ඔය කියන එහෙම නැත්නම් මානව හිමිකම් චැම්පියන්ස්ලා තිය ක්ලාස් එක ගෙනහිලා මානව හිමිකම් ගැන මහා හඬක් නගපෝ මංගල සමරේරට පාරාවලල්ලක් වෙයි. හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු 3 දිනකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අද ගොනු කෙරුණා. රට තුල උද්ගතව ඇති වත්මන් තත්ත්වයේ හේතුවෙන් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ නීතිඥ නාගානන්ද කොටිතුවක්කු මහතායි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක කරු ජයසූරයන මහතුරුන් සහ නීතිපතිවරයා මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිය වෙනුවෙන් ගත් અભිහිත තීන්දුව පිළිබඳ මහා සංඝරත්නය ප්‍රසාදය පළ කරනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා බුද්ධිමත් තීරණයක් ගත්තා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අගමැතිකම ලබා දීලා ජනාධිපතිතුමාටත් ඒ වගේම වත්මන් අපේ අගමැතිතුමාටත් මේ රට ඉදිරියට කරගෙන යන්නට ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියලුම සම්පත් මේ විදිහට විකුණමින් යනවා නම් ජනාධිපතිතුමා මේ ගත්ත තීරණය ඉතාමත්ම නිවැරදි තීරණයක් බව අපි සතුටටපත් වෙනවා. ළමපත්තුනා වූ අපේ අගමැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ රට ජාතිය බේරගන්න මහත් කැපවීමක් සිද්ධ කරන්න යෙදුණා. ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා මේ තියෙන අඩුපාඩු හදාන අපේ රටේ තියෙන පොදු දේපල ආරක්ෂා කරගනිමින් මේ සංස්කෘතික සભ્યත්වය ආරක්ෂා කරමින් කටයුතු කරන්නට අපි හැමදෙනාම වගකීමේ යුතුව ආශිර්වාද කරමින් ඒ සඳහා සුබ පතනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සුසංයෝගය ශේෂේම කාලෝචිත ක්‍රියාවක් අපි මහා සංඝරත්නයේ හැටියට අගය කරනවා. ඒ වගේම ආශිර්වාද කරනවා. අපේ රට මේ අවුරුදු 3 මාස තුලදී විශාල විපර්යාසයකට පත් වුණා. අපේ රට අවුරුදු 5කට වගේ කාලයක් අස්සට ඇදිලා ගියා. මොකද තිබුණු රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාගේ ක්‍රියාකලාපය නිසා තමයි අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ක්‍රියාමාර්ගයේ ගැනීම මේ රටේ ජනතාවගේ වාසනාවක් හැටියට තමයි අපිට දකින්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය දුරිය ලබා දීමට විරෝධය දක්වමින් ලක්ෂ ගණනක පිරිසක් අද දිනේ කොළඹට ගෙන්වන බවට එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. ජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටියේ මෙම තීරණයට විරෝධය දැක්වීමට සියලු දෙනා කොළඹට එන ලෙසයි. ඉල්ලා සිටින මේ රටේ ජනතාවගෙන් ලබන අඟහරු කොළඹට ලක්ෂයකට වැඩි පිරිසක් ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්න කෙසේ වුවද ඊට අඩු පිරිසක් මෙම විරෝධතාවට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම ජනතාව ප්‍රතික්ෂේප කර ඇති අයුරු පැහැදිලි වුණා.
මෙම රැලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පළකලේ මෙවන් අදහසක්. ඇයි මෙහෙම අපිට කරන්නේ? මහලගම උරු දැන් අපිට කියනවා හෙටනළු ජනකාය කරන් කොළඹට. අපි එන්නේ කොහමද? මොකද්ද මිසුන කරලා දෙලා තියෙන්නේ? එතුමර දැන් තේරිලා තියෙනවා ගමේ ඉන්න පළාත් සභා මන්ත්‍රීතුමාවයි නගර සභා මන්ත්‍රීතුමාවයි දැන් එන්නේ කියනවා කොළඹට. හැබැයි අපි කොළඹට යනවා. අපි මේ කොළඹට යන්නේ මෙතුමා කීමට නෙමෙයි. අපි යන්නේ අගමැතිතුමා බේරන්නත් නෙමෙයි. අපි යන්නේ අපේම අලුත් නායකයෙ බේරගෙන එක්සත් ජාතික පක්ෂයක් වෙනුවෙන් ඉදිරි අනාගතයක් ශ්‍රී ලංකාවේ ගොඩනගන්න दूरदर्शी क्रिया පෙරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා. හිටපු අගමැතිතුමා ගෙන් ප්‍රකාශ වෙන්නේ වහම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා. නමුත් ඔහුගේ අගමැතිභාවය ඔහුට අහිමි වී තිබෙනවා. නව අගමැතිවරයෙක් පත් වී තිබෙනවා ව්‍යවස්ථානුකූලව. ජනාධිපතිතුමා හිමි වී තිබෙන බලතල 90 තමයි එම පත්වීම සිදු කර තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ කථානායකට ලිවීම තුලින්ම පැහැදිලිව පෙන්වමු කරනවා ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමේ හැකියාවක් නැති බව. මොකද ඒ ව්‍යවස්ථානුකූලව සිදුවීම නිසා. අද අතවසෙම ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරනවා නම් ව්‍යවස්ථාවට ගරු කරනවා නම් හිටපු අගමැතිතුමා පළමුවම අරලියගහ මන්දිරයේ පිටත් විය යුතුයි. ඒ තමයි ඔහු විසින් දිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී පූර්වාදර්ශය. පහුගිය කාලේ සිදු වුණ ක්‍රියාදාමයේ දැක්කහම දවසින් දවස සිදු වුණේ සංවර්ධන උපාය මාර්ග පිළිබඳව රටේ සංවර්ධනයේ පිළිබඳව ඉදිරි දැක්මක් නැතුව තම තමන්ගේ මිත්‍ර ප්‍රජාවගේ අවශ්‍යතා සඳහා පාසල් මිතුරන්ගේ අවශ්‍යතාවයන් සඳහා සම්පූර්ණ කිරීමට හිටපු අගමැතිතුමා කටයුතු කරලා තිබුණේ. ඒ නිසා හැම කර්මාන්තයකම සංවර්ධන ක්‍රියා මාර්ගයකම දැකපු විශාල අඩුවක් තමයි ඒ සංවර්ධන උපාය මාර්ග පසුපස යන්නේ නැතුව සංවර්ධනයේ අඩාල වෙන ක්‍රියා මාර්ග තමයි බොහොමයක් අමාත්‍යාංශවල අරගෙන තිබුණේ. විද්වතුන්ගේ උපදේශවලට මායින් කරන්නේ නැතුව අහුන්කම් දෙන්නේ නැතුව රටේ ආර්ථිකය දවසින් දවසම බිමට කඩා වැටෙන තත්ත්වයකට පත් වෙමින් තිබුණ වෙලාවක ජනාධිපතිතුමා ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පත් කරලා අලුත් කැබිනට් පත්‍රයක් පත් කිරීමෙන් අපේ රට නිවැරදි මාර්ගයට යොමු කරන්න පළවෙනි උත්සාහය අරගෙන තියෙනවා. හිටපු අග්‍රාමාත්‍යතුමා තමාගේ දුක්ගැනවිල්ල සහ තමාව බේරා ගැනීම සඳහා ජනතාවට ආයාචනය කරනවා අරලිගා මන්දිරයට එන්න කියලා. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වෙච්ච අවස්ථාවේදී එතුමා කාටවත් ජනතාවට කිව්වේ නැහැ මාව බේරා ගන්න කියලා. නමුත් අපි දන්නවා මැදමුළුවන්ට කොතරම් සෙනගක් ස්වේච්ඡාවෙන් ගියාද කියලා. ඒක තමයි සැබෑ ජනනායකයෙක්ගේ තියෙන ලක්ෂණය. දේශපාලන අස්ථාවරත්වයක් මේ පත්වීම නිසා සිදු වූයයි කියන ප්‍රකාශනය දෝෂසහගත සහ හිතාමතා පරාජිත අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් සකස් කරන මතවාදයක් මිසක මේ නෙවෙයි සත්‍ය. සත්‍ය නම් දේශපාලන අස්ථාවරත්වයකින් මුදා ගැනීම සඳහා අතිගරු ජනාධිපති මහිත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ගත්ත පිළිවෙලක්. රට අස්ථාවර වූ ආර්ථික වශයෙන්ද දේශපාලනික වශයෙන්ද මේ රැගෙන ගිය අගාධයෙන් බේරා ගැනීමට තමයි එතුමා මේ ක්‍රියාමාර්ගය ගත්තේ. වෛරී දේශපාලනයකට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. බටහිර රටවල ඉතින් අපිට එදා ඉඳලම ওই රටවල ওই බලපෑම කරා. මේ බලපෑම් වලට අනුව ওই රටක්වත් වැඩ කරන්නේ නැණි. හැම රටක්ම වැඩ කරන්නේ තමන්ගේ දේශීය අවශ්‍යතාවයන් අනුව. ඉතින් ඒ විදේශ බලපෑම් මේව එයි. ඉතින් එහෙම එක පාර්ලිමේන්තුව කැඳවීම තියෙන්නේ මන් දන්න තරමට අපේ ව්‍යවස්ථාවේ නම් ජනාධිපතිවරයාට ඇමරිකානු තානාපති කාර්යාලයට එහෙම පුළුවන්කමක් තියෙනවා කියලා මන් නම් දන්නේ නැහැ. වෛරී දේශපාලනයෙන් තොරව පාලනය ගෙන යුත්තේ වෛරී දේශපාලනයක් අපි ළඟ නැහැ. රටේ කිසිදු ගැටලුවකට පිළිතුරු නොදී නිද්‍රාශීලීව සිටි රනිල් වික්‍රමසිංහ බලය වෙනුවෙන් දැන් පැය 24 පුරාම නොනිදා වැඩ කරන බව හිටපු පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි මහතා පවසනවා. ජාතික සමගි පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමුණි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
එක්සත් ජාතික පක්ෂිකම හොයාගන්නේ නැහැ. බලෙන් ගෙනල්ලා එක එකනා වාඩි කරලා මතය ප්‍රකාශ කරන්න කියනවා. මේ වෙනකොට 6 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ගිහිල්ලා ඉවරයි. ආණ්ඩුවට 102ක් තියෙන මේ වෙනකොට. එක්සත් ජාතික පක්ෂයෙන් දෙන 101ක්. එක්සත් ජාතික පක්ෂයෙන් 124ක් අපිට තියෙනවා කියලා කියන්නේ. කවුරු හරි එතන ඉන්නේ කියනකොට ගණන් වැරදිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමාට නැගිටලා ඉඳලා වැඩක් කරන්න බැරුණා මේ කාලේ. දිගන ප්‍රශ්නේ ගහනවා අනිකට ඕගාර දවස් 5:30 අගමැතිතුමා මුදි හැරවන්නේ පාදිවා. දැන් අර්ධේ දාමන්ත්‍රයේ පෑ 24ම වැඩ. තනතුරු එයාගෙන තියෙනකොට රටේ ජනතාවට කිසිම දෙයක් අවුරුදු 3 මාර්ගෙ උනේ නැහැ. බෑ මා බැංකුව කොල්ල ගැව. ජනාධිපතිතුමා නිසාම තමයි මේක ඉලී උනේ. තමුන් නාසල මා බැංකුවට ගහන්න ගිහිලා මේ රටට එහෙණ ගාලා ගියා කියන එක තමයි අපි කියන්නේ තියෙන කේ මේ අවස්ථාව ප්‍රකාශ කරන්න උනේ. රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනපති අගමැති සුසංයෝගය දිවිහිමියෙන් සුරකින්න බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ගල්හ ප්‍රදේශයේ පැවති උත්සවයකදී එ මහතා මේ බව ප්‍රකාශ කළේ. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් රංජිත් සියඹලාපිටිය මහතා පිළිගැනීමේ උත්සවයක් ගල්හ ප්‍රදේශයේදී පැවැත්වුණා. ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ බෙදිච්ච පක්ෂය එක් වෙන්නේ කවද්ද කියන හීනය අපිට තිබුණා. පහුගිය 26 වෙනිදා ඒ හීනේ සැබෑ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත එකතු වුණා. රට වෙනුවෙන් ඍජු තීන්දුවක් ගන්න ඒ ගමෙන් ආපු ගොවි පුතාට පුළුවන් වීම ගැන ශ්‍රී ලංකා කාර්යය හැටියට අපේ සභාපතිවරයා ගැන ප්‍රථමයෙන් අපි ආඩම්බර වෙන සහෝදර සහෝදරිනි. විවිධ බලපෑම් මැද්දේ රට වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කළ ආරාධනාව සියලු අභියෝගයන් මැද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බාරගත්තා. අපි එතුමාටත් අපේ උත්තමාචාරය පිළිගන්නවා. මේ රට වෙනුවෙන් වගකීම බාර ගැනීම පිළිබඳ මොන අභියෝගය ආවත් අපි සූදානම් අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇති කරගත්ත රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඇති කරගත්ත මේ සුසංයෝගය දිවි හිමියෙන් ආරක්ෂා කරන්න අපි සූදානම් සහෝදර සහෝදරි. විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය සරත් අමුණුගම මහතා එම අමාත්‍යංශයේදී අද වැඩ පහර ගත්තා. අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර කඳුරට නවකම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආරුමුගම් තොණ්ඩමන් මහතාව හැටන් නගරයේදී උණුසුම් ලෙස පිළිගත්තා. ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ අදට යෙදී ඇති ජන්මදිනය වෙනුවෙන් ඒ මහතාගේ ඡායාරූපයකට මල්දම් පැළඳවීමද සිදු කෙරුණා. ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාගේ ඉල්ලීම් කිහිපයක් පිළිබඳ නාමල් කුමාර මහතාගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන මෛත්‍රී ගුණරත්න මහතා කරුණු පැහැදිලි කළා. ඒ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. මේ ලියුම් දෙකේ පැහැදිලිවම පොලිස්පතිතුමා අනුමත කරනවා නාලක සිල්වා මහත්මයාට විශේෂ අවි භාවිතය ලබා දෙන්නේ කියන එක. ඒ වගේම නාලක සිල්වාගේ ත්‍රස්ත විමර්ශන ඒකකයට STF එකට කියනවා 14 දෙනෙක්ගේ කණ්ඩායමක් කළුතර ගිහිල්ලා විශේෂයෙන්ම පුරුදු කරලා ත්‍රස්ත විමර්ශන ඒකකයට දෙන්නේ කියලා. එතකොට STF එකට පරිබාහිරව නාලක සිල්වා විසින් ඉදිරිපත් කරන කණ්ඩායමක් පුරුදු කරනවායි කියන එක. IGP ගාව තියෙන අවි ආයුධ නාලක සිල්වා මහත්මයාට ලබා දෙනවායි කියන එක තාමත්ම බරපතල කාරණයක්. පොලිස් නිලධාරීන් පිරිස් පුහුණු කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ මේ පොලිස්පතිතුමාගේ නායකත්වයෙන් කියන එක අපි මේ අවස්ථාවේදී පැහැදිලිව ප්‍රකාශ කරනවා. කණිජ තෙල් සංස්ථාවේ ඇති වූ විරෝධතාවයේදී මියගිය රංගන ප්‍රදීප් රාජපක්ෂ මහතාගේ දේහය ගිලිඔය කරමඬ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ඒමෙන් පසුව එහි තැන්පත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය අර්ජුන රන්තුංග මහතා පසුගියදා කංජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ කාර්යාලවලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළා. එහි තිබූ ලිපි ලේඛන කිහිපයක් ලබා ගැනීමට බවයි වාර්තා වන්නේ. එහිදී කංජතෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක අංශය රණතුංග මහතා ඇතුළු පිරිසට කාර්යාලවලට ඇතුළු වීම වැළැක්වීමට කටයුතු කළා. අනතුරුව ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයත් සමග එහි සේවකයන් අමාත්‍යවරයාට දැඩි විරෝධය පළ කළා. ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 3 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. එහිදී රංගන රාජපක්ෂ මහතා ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන රන්තුංග මහතා අතරංගුවටගෙන අපමත මුදා හැරුණා. ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ජීවිතක්ෂයට පත් වූ රංගන රාජපක්ෂ මහතාගේ පවුලේ ඥාතීන් කියා සිටියේ මෙවැනි මෙර ක්‍රියා හෙළා දකින බවයි.
समाजे यम तनक यम स्थावरक मेर देशपालने तबी नैवत मे मेर देशपालने अलुत आंडे नोवेवा किल अभी चेलुदेना बलापुर प्रजातांत्रवादी लेस इधरियर गमन कराय किल ममह मगे फौले काट्य अभी मल्लिगे मरने बलापुर මත්තේගොඩ බැංකු කොල්ලේට සම්බන්ධ සැකකරුවන් 3 දෙනා මුදල් හරන් බහණ්ඩද සමග අත්අඩංගුවට තිබෙනවා. ගල්කිස්ස කොට්ටාසේ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙම සිදු කළා. මේ සමග තවත් තොරතුරු කැටි සටහන විශේෂාංගයෙන්. මත්තේගොඩ රාජ්‍ය බැංකු ශාඛාවක් කොල්ලකෑමට ලක්ුණේ පසුගිය 26 වෙනිදායි. ගිනිඅවි සහිතව පැමිණි 3 දෙනෙකු බැංකුවේ මුදල් හරන් බහණ්ඩ කොල්ලකා පලා ගොස් තිබුණා. एक सेककरुवेकुगे निवस पिटुपस वलदमातिबू बैंकुवेन कोल्लकन लद रुपया लक्ष अनु तुनकट आसन बुदलक सहा रुपया लक्ष हारसी अनु तुनक वटिना रात्रांद अत्तरंकुट गेनुना में अतर कोल्लकरुवान रेगन गुस्तिबू बैंकुवे सीसीटीवी कैमरावल दत्त गबडा एककिय हांग्वेल्ल परनपार प्रदेशेन कैलनिकंगट दमा अति बव हेलिवुना इट संबंध सेककरुद मेवन विट अत्तरंकुट गेन तिबिनवा පළවෙනි පුද්ගලයා ඩිලාන් ලලින්ද සඳරුවන් වයස අවුරුදු 34යි දෙවෙනි සැකකරු වශයෙන් අත්අඩංගුවට ගත්තේ කොහොන්ගේ සම්පත් ඉන්දික කුමාර තුන්වෙනියට අත්අඩංගුවට ගත්ත සැකකරු වයස අවුරුදු 41ක් වුණු සෙල්වරාජා ප්‍රභූමූර්ති මේ විමර්ශනයේදී සමාජයට පණිවිඩ දෙකක් ලබා දෙන්න කැමති තමන්ගේ ජාතික හැඳුනුම්පත තමන්ගෙන් ඉවත් කරද්දී ඉතා පරිස්සමින් ඒක කරන්න කියන කාරණය දෙවෙනි පණිවිඩය සමාජයට දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය ආයතනවල සිටින ආරක්ෂක නිලධාරීන්ට අවි සහිතව අපරාධකරුවන් පැමිණියොත් රැකියාව කරන මූල්‍ය ආයතනය කොල්ලකන්න පැහැදිලිවම අපි දැනුම් දෙනවා වෙඩි තබන්න කියලා वीसा काले अवसन रू अमेरिका जाति के कु गंजा वगाकर मिनिसिटी दी अतरं कुटे गिनती बिनवा मात्र उयानवात प्रदेशे कुली निवसक रंदी सिटी में ओहु मेम क्रियाव सिदुकर एति बवाई मात्र कोट्टास दूशन मारतन एक के पावसान ने वृतियन चित्र शिल्पे कुवन सककरु सत्वति भी मद्रव्य बाहवितेट गन्ना उपकरन दे सोया गिनती बिनवा ගම්පොල සිට ගම්පොල වෙල හරහා ජයමාලපුර දක්වා මාර්ගයේ පිහිටි කළුපාලම කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මහත් දුෂ්කරතාවකට පත්ව සිටිනවා. ඔවුන්ට විශාල දුරක් ගෙවා විකල්ප මාර්ග භාවිත කරමින් ගම්මානවලට ළඟා වීමට සිදුව තිබෙනවා. පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරඟයේ පළමු දිනයේ නිමාවන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුරු 9ක් දැවී ලකුණු 392ක් ලබා ගැනීමට සමත් වුණා. කොළඹ NCC ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරඟයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම මෙහෙවන්නේ ලහිරු තිරිමාන්න. මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් 4 දෙනෙකු අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා. කෞෂාල් සිල්වා ලකුණු 62ක් සදිහිර සමරවික්‍රම ලකුණු 58ක් හා අශාන් ප්‍රියංජන ලකුණු 50ක් රැස් කිරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත් වුණා. ඉනිමේ 9 වෙනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මනෝජ් සරච්චන්ද්‍ර දිනේ නිමාවන විට නොදෙවි ලකුණු 59ක් රැස් කර ගැනීමට සමත් වුණා. මේ අතර නායක ලහිරු තිරිමාන්න ලකුණු 45ක් හා ඇන්ජලෝ මැතිව්ස් තවත් ලකුණු 45ක් ඉනිමට එක්කලා. මේ අනුව දිනේ නිමාවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුණු 9ක් දැවී ලකුණු 392ක් ලබා ගැනීමට සමත් වුණා. දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙනෙන්නේ ලක්හඬ ගුවන් විදුලියයි. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk